එකුණහයන්නු මිගුණහයන්නු මේ ගීතය ඇහෙද්දි සිතට දැනෙන්නේ තොටියකු ගඟකින් මිනිසු නෙගුඩ මිගුඩගෙන යන රූප පෙළක් නේද? එහෙත් ෂෙල්ටර් පෙරේරා මහතා ගායනා කරන ඩෝල්ටන් අල්විස් මහතා විසින් රචනා කරන ලද මෙම ගීතය ඊට වඩා ගැඹුරු දාර්ශනික පද පෙළක නිර්මාණයක්. එගොඩ මිගුඩ මෙහි එගොඩ යනුවෙන් අදහස් කරන්නේ එලොව. මෙගොඩ යනුවෙන් අදහස් කරන්නේ මෙලොව. තවත් විදියකින් කිව්වොත් ලෝකෝත්තර භාවය සහ ලෞකික භාවය. අප ජීවත් වන මේ ලෞකික ජීවිතය දහමට අනුව කෙසේ ගත කළ යුතුද යන්නත්, එමෙන්ම සසර දුක නිමාකොට ලෝකෝත්තර සුභයේ විඳින්නේ කෙසේද යන්නත් අපගේ කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් පෙන්වා දෙන ලද බවයි මෙම පදපෙළේ නියමාර්ථය. අපි හැමෝටම ලෞකික සුවය විඳින්න නම් පුළුවන්. නමුත් ලෝකෝත්තර සුවය නම් විඳින්න හරිම අපහසුයි. නමුත් කාරුණික වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ අපගේ ලෞකික ජීවිතය හිස් බවින් තුරව, පවින් තුරව, අප්‍රමාදීව ධර්මයේ හැසිරෙමින් අර්ථවත් ගෙවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව අවශ්‍ය මඟ පෙන්වීම් නිතරම අපට ලබා දුන්නා. එහෙත් මේ දහම කිසිම දවසක බලින් කාටවත් ලබා දීමට උන්වහන්සේ උත්සාහ කළේ නෑ. ඒ නිසා තමයි උන්වහන්සේ අපෙන් අසන්නේ එගොඩට මිගුඩට යන්නට තව කවුරුද ඉන්නේ කියලා. වසර 45ක් පුරාවටම සෑම අලුයමකම මහා කරුණාවෙන් ලෝකයේ දෙස බලා මෙම දහම අවබෝධ කරගැනීමට තරම් ප්‍රඥාවක් සහිත සත්වීන් සිටිනවාද යන්න භාග්‍යවතුන් වහන්සේ විමසුවා. ඒ බඳු අය දුටුවොත් උන්වහන්සේ තම සිරිපතුල් විහිසමින් ඔවුන් සොයා ඔවුන් වෙතටම වැඩියා. ඒකයි උන්වහන්සේගේ ඒ මහා කරුණාවට සුනීත, සෝපාක, අඟුලිමාල වැනි පින්වතුන් හසු වුණේ. ඒහි පස්සිකෝ පච්චත්තං වේදිතප්පු. එන්න ධර්මය දකින්න, ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගන්න. මෙසේ පැවසූ අප භාග්‍යවතුන් වහන්සේ කිසිම කලෙකත්, කිසිම විටත්, කිසි අයෙකුටත් උන්වහන්සේ සාරා සංඛේ කල්පලක්ෂය පිරුම්පුල අප වෙනුවෙන් දුක් විඳ ඒ ලබාගත් ධර්මය අප පවින් මුදවාලීමට උන්වහන්සේ අවබෝධ කරගත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය කිසිම අයෙකුට බලින් ලබා දීමට උත්සුක වුණේ නැහැ. අපමාදෝ අමත පදන්, පමාදෝ මච්චුනෝ පදන්. ප්‍රමාදයේ දුකට හේතුවක්. මරණය කොයි මොහොතේ අපි කරා ඒවිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ඔබ ප්‍රමාද වෙන්න එපා. බුද්ධෝත්පාද කාලයක අතිශය දුර්ලභ මිනිස් ජීවිතයක් ලද ඔබ මේ අති දුර්ලභ බුද්ධ දර්ශනය අහිමි කරගන්න එපා. මන්ද ඊට පස්සෙ තිබෙන්නේ මහා අඳුරක්. බුද්ධෝත්පාද කාලය අවසන් වූ විට එන්නේ බුද්ධ ශූන්‍ය කාලය. ඉතින් අඳුර වැටෙන්න කලින් මේ සුන්දර වූ ධර්මය අත්විඳින්න, දකින්න එන්න. පමානුවන්නේ අඳුර වැටෙන්නේ යනවා. Thank you.
ගම මේ ගඟුලේ අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා එගොඩ හයන් දර්ශනයේ අනු හරිම නිදහස් මාවතක්. ඒ කාගෙන්වත් කාටවත්ම බලපෑමක් නෑ. ඒ සත්වයන්ට අවබෝධ කරවීමට තමයි මෙම ගීතේ යනවා නම් එන්නේ යන පදපෙලින් අර්ථ ගැන්වෙන්නේ. ඔබට මෙම දර්ශනය තුළ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්නට අවශ්‍ය නම් එන ලෙසට බුදුන් වහන්සේ අපට ආරාධනා කිරීමක් මෙහි අර්ථ දක්වනවා. බුද්ධ දර්ශනය තුළින් තම ජීවිතය ආලෝක කර ගැනීමට නැතිනම් ඒ පසකලා අඳුරට යෑමට මේ දෙකම ඔබට කළ හැකි. තීරණේ තිබෙන්නේ ඔබේ අතේ. නමුත් මම මේ ගඟුලේ අඟුලේ නැගලා සුපුරුදු ලෙසම එගොඩට මිගොඩට යනවා යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළා. මෙහිදී කීපද රචකයා ගඟුල යන්න සංසාරයටත් අඟුල යන්න ධර්මයටත් උපමා කොට තිබෙනවා. මම සංසාරේ නැමැති ගංගාවේ එගුණ මෙගුණ යනවා. කර්මයේ මත පිහිට ධර්මයේ මත පිහිට ඔබටත් හැකි එගුණට මෙගුණට යන්න එන්න. ගඟුල අනුමයි. මෙහි අනුමයි ලෙස අදහස් වෙන්නේ මේ සංසාරයේට සීමාවක් නොමැති බවයි. මේ සංසාරය කියන්නේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය. නොනවතින ගමනක්. අවිද්‍යාව තුළ මුලාවට පත්වෙන ඉමක් නොමැතිව දුක් විඳින සත්වයින් යන ගමනක්. අද මට විහිසයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ශ්‍රමණෙක් වේවා, බ්‍රාහ්මණෙක් වේවා, දෙවියෙක් වේවා, මිනිසෙක් වේවා, ලොව කාටත් උරුම පොදු ධර්මතාවයන් කීපයක් තිබෙනවා. චරාවටපත් වීම ඉන් එකක්. සම්මා සම්බුද්ධත්වයට පත්වුවද භාග්‍යවතුන් වහන්සේටද මෙම ධර්මතාවයෙන් මිදීමට හැකියාවක් තිබුණේ නැහැ. උන්වහන්සේටත් මෙම ධර්මතාවයේ උරුම බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ නිසාම උන්වහන්සේට වෙහෙසක් දැනෙනවා. පරිනිර්වාණයට ආසන්න බැවින් තව එගුඩට මිගුඩට යන්න කවුරුන් හෝ ඉන්නවාදැයි උන්වහන්සේ අපින් විමසනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදීත් සුභද්‍ර බඳු පින්වත් භික්ෂුන් වහන්සේලාට පිහිට වුණා. ඉතින් උන්වහන්සේ දැනුත් අපින් විමසනවා. තවත් සුභද්‍ර බඳු දහම් සුවේ විඳීමට කැමති පින්වතුන් ඉන්නවාද කියා. උන්වහන්සේ මහා කරුණාවෙන් අප දෙස බැලූ බව මේකී පද තුලින් මනාවට ලියවි තිබෙනවා. බුදුන් වහන්සේගේ දහම අදටත් ජීවමානයි. පමානු වෙන්න මිතුර මිතුරිය, එගොඩට මෙගොඩට යන්නට තව කවුරුන් හෝ ඉන්නවද? ඔබ කැමතිනම් තවමත් මේ නිර්මල ධර්මයේ සුවේ විඳින්නට ඔබට පුළුවන්. එගොඩ මෙගොඩ යන්න පුළුවන්. යනවා නම් මෙන්න. ගඟුල අනුමයි අද මට වෙහෙසයි යනවා නම් මෙන්න. ගොඩ මේ ගොඩ යනවා ඒ ගොඩ හ
kodahayanno tava kavuruda in Oh.